අයිබෝවන් සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරුරාත්‍රි 9:30 සමග ඉන්න ඔබ හමුවන මම සාරංග පතිරණ මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල සකකටයුතු ලෙස මරණයට පත් වූ රග ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කරයි මාධ්‍යවේදී ප්‍රදීප් එක්නලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට නීති විරෝධී ලෙස මැති ඇමතිවරුන් සතුව ඇති රජයේ වාහන හෙට සිට අත්අඩංගුවට ගන්නයි මැතිවරණ කොමසාරිස්ගෙන් පොලිසියට උපදෙස් ගාල්ල දිස්ත්‍රික් සංධාන අපේක්ෂක මනෝෂ නානායකගේ රතේට යටවී පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු අත්අඩංගුවට සකකටයුතු ලෙස මරණයට පත් වූ රග ක්‍රීඩක මොහමඩ් වසීම් තාජුඩින් මහතාගේ මෘත ශරීරය අද උදෑසන යලිගොඩගෙනුණා. දෙහය මිහිදන් කර තිබුණේ දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේයි. දවසේ පුවත අධිකරණ නියෝගයකට අනුව රගර් ක්‍රීඩක වසීම් තජුඩින් මහතාගේ මෘත ශරීරය ගොඩ ගැනීමේ කටයුතු අද උදෑසන 7:30ට පමණ ආරම්භ වුණා. මා මේ මොහොතේ රැඳී සිටින දෙහිවල ජුම්මා මස්ජිද් මුස්ලිම් දේවස්ථානයේ සුසාන භූමියේදී සිදු කරන මෙම කටයුතු ගල්කිස්ස මහේස්ත්‍රාත්වරීගේ නිරීක්ෂණය මතයේ සිදු කෙරෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් රගර් ක්‍රීඩක වසීම් තජුඩින්ගේ දෙහය ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේ පසුගිය 6 වනදායි. යනුව ගල්කිස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂ රණසිංහ මහත්මිය ඉදිරියේදී දේහ ගොඩගැනීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ සිදු කරන කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකුන් මහතාගේ අධීක්ෂණය යටතේ හැවුලොක් රග කණ්ඩායමේ නායකත්වයේ දැරූ වසීම් තාජුඩීන් සිය මෝටර රථය තුල පිලිසීමේ ගොස් සිටියේදී නරහින් පිට ශාලිකා ක්‍රීඩාංගණයේ අසල මාර්ගයේදී සොයාගෙනුණා. 2012 වසරේ මේ මාස 17 වනදා වාර්තා වූ මෙම සිද්ධිය රිය අනතුරක් බවට පොලිසිය එකල කරුණු සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් 3 වසරකට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේ තාජුඩින්ගේ මරණීය රිය අනතුරක් නොවන බවටයි. තියුණු ආයුධයකින් ඔහුගේ ගෙල ප්‍රදේශයට පහර දී තුවාල සිදු කර ඇති බවත් මුට ආයුධයකින් ඔහුට පහර දී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. තාජුඩින්ගේ දේහය අද ගොඩගැනුණේ ඒ සම්බන්ධයෙන් වන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහායි. කෙසේ වෙතත් ඥාතීන්ගේ ඉල්ලීමක් මත මෘතදේහය ගොඩගන්නා අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වූයේ නැහැ. දේහය මිහිදන් කළ ස්ථානය හඳුනා ගැනීම සඳහා වසීම් තාජුඩින්ගේ සොහොයුරෙක් සොහොයුරියක් මෙන්ම දේහය මිහිදන් කරන අවස්ථාවේ ආගමික චාරිත්‍ර ඉටු කළ මෞලවිතුමන්ද සහභාගී වුණා. පෙරවරු 9:50ට පමණ රග ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ දේහය ගොඩගැන්නා. ගොඩගෙනුණු මෘතදේහයේ පිළිබඳ ඉදිරි පරීක්ෂණ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මගින් සිදු කෙරෙන්නේ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේදී. ඒ මුත ශරීරය පොලිතීන් කොලේක ඔතලා තමයි භූමිදානය කරලා තිබ්බේ. ඒ නිසා මුත ශරීරයේ කොටසුත් ඒ වගේම සටහන්ශීල තිබෙන බව පේනවා. අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයට අපි කොටස් අරගෙන යනවා. ඒ අවශ්‍ය විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොමු කරලා වෙලා අධිකරණය විසින් අපෙන් ඉල්ලා සිටින ප්‍රශ්න සම්බන්ධව පිළිතුරු සහිතව සම්පූර්ණ වාර්තාවක් ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඇත්තටම මට දැන් කියන්න බෑ කොච්චර කාලයක් ඇයිද කියලා. මොකද ඒ කල යුතු පරීක්ෂණ 90 තමයි කාලය නිර්ණය වෙන්නේ. මෙතර වසීම් තාජුරින්ගේ දේහය පරීක්ෂණ සඳහා රැගෙන යන අවස්ථාවේදී දේහය මිහිදන් කර තිබුණු දෙහිවල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ඉදිරි පිටට පැමිණි පිරිසක් විරෝධතාවකද නිරත වුණා. කවුරුණක් කමන්න? දේශපාලනේ නෙවෙයි මෙතන තියෙන්නේ. දේශපාලන පක්ෂ ભેදෙන් දරවතම මේක කරන්න ඕන. ඔබල ඒ දවස්වල මේ කිව්වේ නැද්ද හරියට? අපි දන්නානේ මේ ස්මේල් තරමට මේ වෙච්ච දේ. අපරාධ පිළිබඳව නීතිය සාධාරණ පියවරක් ගත යුතු. දෙවියන්ට වඳින අද්දකේ වැඳලා ඉල්ලනවා සියලුම ජාතීන්ට එකට එක්ක වෙලා ජීවත් වෙන්න පරිසරයක් හදලා මේ අහිංසක ජීවිත විනාශ කිරීම මෙතින්ට තිත තියන්න. අනතුරුව තාජුරින්ගේ දේහය දැඩි ආරක්ෂාවක් මැදේ සුසාන භූමියේ සිට අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනය වෙත රැගෙන යනු ලැබුවා. මේ අතර අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වසීම් තාජුරින්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.
තාම මේක ඝාතනයක්ද අනතුරක්ද කියලා තහවුරු වෙලා නැහැ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මේ ඝාතනයක් කියලා තීන්දුව දුන්නොත් ඊළඟට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගකීම පැවරෙනවා මේ ඝාතනයේ සැකකරුවන් සොයා ගැනීම සඳහා යම් යම් සැක සහිත ස්තැන් තිබුණා ඒ සැක සහිත පරිවේෂණ නිසා පොලිස්පතිතුමාට අවශ්‍ය වුණා මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න ප්‍රමාද වුණේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාද වීම නිසා රස පරීක්ෂක වාර්තාවක් ලැබුණා ඉන් අනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක බාර දුන්න විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රාජපක්ෂ පාලනය පෙරලා දමන්නට මුලපිරු බදුල්ල ජනතාව කිසිවිටකත් අමතක නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ බදුල්ලේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමින් බදුල්ල වෙල්ස්පා ක්‍රීඩාංගණයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරලිය පැවැත්වුණේ අද පස්සරුවේ. එය සංවිධානය කළ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හරින් ප්‍රනාන්දු මහතායි. එෙහිදී රැලියට සහභාගී වූ අග්‍රාමාත්‍යවරයාට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. මහින්ද රාජපක්ෂ හොල්ලන්න බෑ කිව්ව අවස්ථාවේ අපේ හරින් ෆර්නැන්ඩෝ මහමෙතුමා විශාල කැපවීමක් කරලා සම්පූර්ණ රාජපක්ෂ රෙජිමේ පරිණ පාරක් ගැහුවා මේ කරපු සේවයට මම බදුල්ල අමතක කළා නෑ බදුල්ලේ විශාල දියුණුවක් ඇති වෙනවා කියලා කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ සම්පූර්ණ ආණ්ඩු බලය දැම්මා මෙතෙන්ට නොදැම්මේ කන්නේ මොකක්ද අන්තිමට උනේ මේ බය නිසා නොවැම්බර් මාසේ ඡන්දෙකට ගියා ඒ වෙනකොට අපි ලෑස්ති. එදා අපි පොදු අපේක්ෂකෙක් දැම්මා. අපි ඔක්කොම එකතු වුණා. බදුල්ලෙන් පටන් ගත්ත රැල්ලෙන් අපි ආවා. අපි යහපාලනයක් ඇති කරා. රටේ වෙනසක් ඇති කරා. තෙල් මිල අඩු කරා. බඩු මිල අඩු කරා. පඩි වැඩි කරා. තේ රබර් වී වලට ආධාර දුන්නා. අපීල්ුවේ දවස් 100යි. දැන් දවස් 100 අවසන් වෙලා යහපාලනය ඇති කළා. නිදහස ඇති කළා. දැන් අගෝස්තු 17 වෙනිදා මේ යහපාලනේ තහවුරු කරන්න අපි ඉල්ලනවා මාස 60න් අලුත් රටක් හදන්න වරම එක්සත් ජාතික පක්ෂයට පරිගැනීම හැර ප්‍රතිපත්ති මත රට සංවර්ධනය කිරීමට වේලාවක් නොමැති බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන කණ්ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඔහු සඳහන් කළේ එලෙස කටයුතු නොකිරීම හේතුවෙන් තමන්ට රට සංවර්ධනය කිරීමේ හැකියාව පැවති බවයි. ඇහැලියගොඩ මුරගල නගරයේ පැවති ජනරලිය කමතමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. රත්නපුර ඇහැලියගොඩ මුරගල නගරයේදී අද පෙර රූපේ මෙම ජනරලිය පැවැත්වුණේ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන කණ්ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණ ඉදිරිපත්ව සිටින සංධාන අපේක්ෂකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සජාතික පක්ෂ ප්‍රතිපත්ති අමතක කළා ඉදිරියට එයි කියන අපේක්ෂකෝ පරාජය කිරීමට වඩා මඩ ගහලා විනාශ කිරීමේ වැඩපිළිවෙලට ගිය ගමන්ම රටක සංවර්ධනය ආර්ථික වර්ධනය මේ සියල්ලම කඩා හැලෙනවා මූඩ උන්ට වෙලාවක් නැහැ පරිගැනීම හැර ක්‍රෝධය වෛරය වපුරන එක හැර මඩ ගහන එක හැර ප්‍රතිපත්තිත් එක්ක ගමන් කරන්න අපි බාර ගන්නකොට සුනාමියෙන් රට විනාශ වෙලා අර ඒ ත්‍රස්තවාදයෙන් රට විනාශ වෙලා ලෝකේ බැංකු කඩන් වැටිලා තෙල් අර්බුදයේ ආර්ථික වශයෙන් මුළු ලෝකෙම අර්බුදයකට පත් වෙනවා. මේ ඔක්කොම අර්බුදවලට අපි මුහුණ දීගෙන යුද්ධෙත් ඉවර කළා. අපිට පුළුවන් වුණා මේ සංවර්ධනය කරන්න. අර කුණු කංජල් ටික ඇද ඇද ඒව ගැන විතරක් හොයන්න ගියා නම් මේ එකක්වත් මට කරන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි යාළට කරන්න බැරි? මුළු කාලයම යොදවන්නේ බොරු චෝදනා ඉදිරිපත් කරමින් අපිට අවලාද දීම විතරයි. මේක තමයි කියන්නේ යහපාලනය. ලෝක වෙළඳපළ ඉලක්ක කරගත් කෘෂිකර්මාන්තයක් මෙරට බිහිකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පසුගිය සමයේ මෙරට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ලෝක වෙළඳපළ ඉලක්ක කරගත් කෘෂි ආර්ථිකයක් බිහිකිරීමට නොහැකි වූ බවයි.
මෙවර මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම ජනරැලිය සංවිධානය කර තිබුණේ අම්පාර නගර මැදේ අවුරුදු 60ක් මේ පක්ෂ දෙක රට පාලනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවුරුදු 33 එක්සත් ජාතික පක්ෂ අවුරුදු 33 දෙක එකතු වෙලා මාස 6ක් ඇති වෙනකන් රට පාලනය කරානේ හැදුවද මේ රට ගෙනිච්චද ඉස්සරහට මේ රට නැහැ විනාශ කරා මේ රට එතන මහින්ද මහත්තයා කියනවා ඇයි මම අධිවේරික පාර හැදුවේ මම වරාය හැදුවේ චීනෙන් නායක කරන් පාලමක් හදන්න චීනෙන් නායක කරගෙන පාරක් හදන්න චීනෙන් නායක කරගෙන බලාගාරයක් හදන්න චීනෙන් නායක කරගෙන වරායක් හදන්න ඕනද පාලකයෝ මේ පෙට්ටි කඩේ මුදලාලිත් ඔය වැඩේ කරනවා අපිට කියන්න මහින්ද මහත්තයෝ ඔයා පහුගිය අවුරුදු 9ටම රටේ ආදායමෙන් හදපු එක පාරක් කියන්න අඩුම තරමේ කිලෝමීටර් 2ක් හැදුවේ මයින්ද මහත්තයා ඉස්සර කිව්වනේ බටු යනවා ඩුබායි වලට කිව්වා මෝජු යවනවා අබු ඩාබි වලට කිව්වා ජපාන තක්කාලි කන්න කැමති තක්කාලි යනවා කො ජපානෙට කිව්වා ඒක කරලක් යවන්න බෑ එහෙම එනිසා අපේ රට කුස්කර්මාන්තය නංවන්න සලස්මක් අපිට වුණා එවැනි කුස්කර්මාන්තය දක්ව අපේ රට ගෙන යන වැඩපිළිවෙලකට අපි පණ පොවනවා නීති විරෝධී ලෙස රජයේ වාහන තම සන්තකයේ තබාගෙන සිටින මැති ඇමතිවරුන් හෙට දහවල් 12ට පෙර එම වාහන බාර නොදුනහොත් අත්අඩංගුවට ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා මේ උපදෙස් ලබා දී ඇත්තේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමු වූ අවස්ථාවේදී. අද පෙරවරුවේ දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් හා පොලිසිය මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡාවකට එක් වුණා. එම සාකච්ඡාවේදී මතුවූ කාරණා පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පක්ෂ නියෝජිතයන් රජයේ වාහන තවදුරටත් තියාගෙන සිටින මැති ඇමතිවරුන් හෙට දහවල් 12ට ප්‍රථම මෙම වාහන බාර නොදුන්නොතින් ඔවුන් පදවාගෙන යන අවස්ථාවේදීම එම වාහන අත්අඩංගුවට ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දුන්නා. ඒ වගේම අපේක්ෂකයෙකු වුණත් බරපතල අපරාධකාරීමේ සිද්ධියක් කරොත් එහෙම අපේක්ෂකයෙක් කියලා සලකන්නේ නැතුව ඔහුව අත්අඩංගුවට ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයාගේ පැත්තෙන් ලොකු උත්සාහයක් තියෙනවා. සාධාරණ මැතිවරණයක් තියන්න පොලිසිය හරහා දැන් මේ වෙනකොට අපේ අපේක්ෂක මහත්වරුන් සහ අපේ සම්දානයේ මැතිවරණ ව්‍යාපාරයේ ඉන්න ප්‍රධාන පෙළේ අයව මේ FCID ගෙන් ප්‍රශ්න කිරීම කරලා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව දැනු දුන්න මැතිවරණ කොමසාරිස්තුමාට එතුමා කිව්වා මැතිවරණයේ තරංගන අපේක්ෂකයන් ජාතික ලයිස්තුවේ හෝ FCID ගෙන් ප්‍රශ්න කිරීම වලට අගෝසු 17 වෙනිදායින් පෙනීම ගැනීම වලක්වන්න කටයුතු කරනවා කියන කාරණේ. මේදී අදහස් දක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා අසදාහන් කළේ නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොලිසිය කටයුතු කරන බවයි. රාජ්‍ය දේපළ භාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කටයුතු වලට විශේෂයෙන්ම පොලිසියක් තියෙන මැතිවරණ උදස්සමගේ ඒ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක කළා මේ අතරමැදිම සිදු කරනවා. පොදු මහජනතාවේ රජය බලාපොරොත්තු වෙන නිදහස් සාධාරණ සාමකාමී මැතිවරණ ඉතා ඉහළින් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිතුමා මූලිකත්වයෙන් සියලුම පොලිස් නිලධාරීන් අපකැපීලා ඉන්නවා ක්‍රියාත්මක කරන්න. ගොවි ජනතාව එකතු වෙලා මහපාරේ ඇමති කෙනෙක්ව දනගස්සලා තියෙනවා. ඇමතුමා කවුද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ප්‍රවාහනයේට අධ්‍යාපනයේට සෞඛ්‍යයට පාරිභෝගික ආරක්ෂා කරන්න රජයේ මැදිහත් විය යුතුයි. අද සතසට ගියාම බෝඩ් එක තියෙනවා රාක්ක තියෙනවා බඩු නැහැ. එක්සත් ජාතික පක්ෂයේ හිතනවා පාරිභෝගික ආරක්ෂා කරන්න රජයේ මැදිහත් වෙන්න ඕනේ නැහැ කියලා. අපිට පුළුවන් වුණා දින 100 තුල ජනතා ජයග්‍රහණ 100ක් කරන් දෙන්න. සීනි කිලෝ එක 120 දියැත්ති. ඒක 70ට 75ට ගේන්න අපිට පුළුවන් වුණා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 33කින් අඩු කරන්න අපිට පුළුවන් වුණා. කොත්තමල්ලි කායි අඩු කරුවා කියලා උචාරුවට රූපහානියල කතා කරනවා. අද කොත්තමල්ලි ඉහළ මිලක් වැඩි වෙලා. 110යි 148යි පරිප්පු කිලෝයක් අපේ කාලේ. අද ගියද රුපියල් 200 බැනලා ඉවරයි. අදක්ෂෝටයක් රට බාරගෙන රට විනාශ කරලා ඉවරයි. ඔය මහත් පෙරබා ජොන්ස්ටන් ප්‍රනාන්දුලා මහපාරි දනගැස්සුවා ගොබි ජනතාව අඹුවේ. එදා ඇමති කාලේ දනගැස්සපු ජොන්ස්ටන්ලා අද මොන කජ්ජක්ද අපට? අපට ওই කවුරුත් අදාල නැහැ. ওই කවුරුත් අපට සල්ලම් කරන්න පුළුවන්. දැන් ඉතින් අර රජ කුමාරයාට රැස්වීම කරන්න බැරුව ඒ මේ අත දුනෝ නන්නත්තා. ගමේ සමෘද්ධි බලකායක් දැන් නැහැනේ දේශපාලනය කරන්න. අනේ පව්. අර පුතන් දිව අනාථ කරලා යුද්ධේ දිනාගත්තයි කියන වීරයා. සජිත් ප්‍රේමදාසල බයේ පැන්න කුරු නැහැද? දැන් මෙහෙ ආයේ කියලා දැන් බයද ගිහිල්ලා. ඒද එතුමා කෙහෙල්වත් එනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා බයද නැද්ද කියලා අහන්න පුළුවන් මේ ගමේ වැඩිහිටි මාමලා නැන්දලගේ අහුවනා. ඉතින් ඔබ තම උන්නාසලා මට වඩා හොඳට මහින්ද මහත්තයා ගැන දන්නවනේ. මහින්ද මහත්තයා. එයා කියන දේවල් ලවන අපේට නම් අපි නත්තල් මාසෙ ඉන්නේ. මහින්ද මහත්තයා දැන් මම හිතන්නේ නිගිය කෝ 110 ගන්න දෙනවා කියලා නේ. ඊට කලින් කිව්වා 10ෙන් පස්සේ කසාද බදින්න 102ක් දෙනවා කියලා කසාද බදින්න. අපි කියන්නේ මොකද 102ක් කියලා රුපියල් 2ක් දෙන්නවා. පරදීන. අනාත රාජපක්ෂගේ දේශපාලන ඉතිහාසය ඉවර වෙනවා 17.
අගෝස්තු මාසයේ 17 වෙනිදා අපි චන්දපුරට ගියාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් අපි පිහිටුවා ගන්නට ඕනේ ජනාධිපතිතුමා දැනටමත් සඳහන් කරලා තියෙනවා කවදාවත් මහින්ද රාජපක්ෂ එක්ක නම් වැඩ කරන්නේ නැහැ කියලා ජනවාරි 8 වෙනිදා වැරද්දක් සිද්ධ වුණා වෙනදා එවැනි වැරද්දක් සිද්ධ වුණාම අවුරුදු 5ක් යනවා නිවැරදි කරගන්නයි චන්දයක් එන්නේ අවුරුදු 5කින් මේ ගමන ඕම් මාස 7න් චාන්ස් එක හම්බුණා දැන් ඕක මග හරින්නේ හෙම්ප හොද්ද වෙලා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔක්කොම අපේක්ෂකව හැංගිලා මොකද ඒ අනේ ජනතාවට මූණ දෙන්න බැරි තත්ත්වයක් දැන් රටේ උදාගා තියෙනවා ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපිට තුරින් දෙකේ මලයක් එක්ක අපිට ආණ්ඩුවක් පිහිටුව ගන්න පුළුවන් අපි තමයි 18 වෙනිදා ආණ්ඩුව හදන්නේ මේ ඡන්දෙදි ලේසි නෑ කාටවත් 113 ගන්න අපි තමයි වැඩියෙන් ගන්න දෙකක් දෙක අඩුන දෙකක් දෙක එකතු කරගන්නගෙන තියෙන්නේ ඒක ලැහැත්ති ඒකට බඩු ලැස්ති කවුරු මොනවා කිව්වත් අනිවාර්යයෙන්ම 17 වෙනිදා අපේක්ෂා ජාතික පක්ෂය ආණ්ඩුවක් අපි හදනවාම කියන්නේ හදනවාමයි ඒක නවත්තන්නට බෑ දැන් රැල්ල හැදිලා තියෙනවා අපිත් එක්ක අපිට පුළුවන් වෙනවා 17 වෙනිදා පවත්වන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලංකාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුවර 120කට වඩා ලබා ගන්න සන්ධානයේ සටන අතහැරලා මතකද ඒ කාලේ ඡන්දයක් ආවම පාර යන්න බෑ කුතුහ කරදරයක් තිබුණේ අදේව මොකුත් නැහැ සටන අතහැරලා ඉවරයි මම බලාගෙන බලාගෙන ආව එක නිල් කොඩියක් නැහැ අයියෝ මොකද මේ වුනේ කියලා මම කල්පනා කරා හිටපු ජනපති නොමැති එක්සත් ජනතා නිදහස් සන්ධානයක් නැතැයි පැවසූ පිරිස අද වන විට මෛත්‍රී පාලනයක් දක්වා පල්ලම් බැස ඇතැයි එක්සත් ජාතික පක්ෂයද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී අවධානය යොමුනේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිළිබඳවයි. මේ පහුගිය දිනසී ඇතුලේ 92 පාතාල විසින් හෝ එහෙම නැත්නම් කපාකටා හෝ වෙඩි තියාගෙන මැරලා තියෙන නීති ආධිපත්‍ය බිඳ වැටිලා මිනි මරුම් සිද්ධ වෙලා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ රවි කරුණානායක මහතුමා ගත්තත්, සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමා ගත්තත්, වත්තල ජෝන් අමරතුංග අමාත්‍යතුමා ගත්තත්, මේ සියලු දෙනා එක්ක අද පාතාලයේ අය ගැවසනවා කියලා අපිට හොඳාකාරව පේනවා. හයිවේ රබුරිය ගැන, මහ බැංකු වංචාව ගැන අනිල් මහත්තයා වෙනුවෙන් පිළිතුරු දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ ආර්ථිකය පිළිබඳ දන්න අය මේ මහා බැංකු වංචාව ගැන දන්න බැංකුකරුවෝ නෙවෙයි. ඉතින් අද මෙන්න මේ ගානට මංගලොත්තුල තිබුණ එක්සත් ජාතික පක්ෂය මහින්ද තමයි අපේ නායකයා. මහින්ද නැතුව සන්ධානයක් නැහැ. මහින්දගේ නායකත්වයෙන් තමයි මැතිවරණයට යන්නේ කියපු එක්සත් ජනතා නිදහස් සන්ධානය අද වෙනකොට පල්ලම් බැහැලා තියෙනවා මෛත්‍රී පාලනයක් දක්වා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයනියතයි අනාගතයට සහතිකයක් මෛත්‍රී පාලනයක්. මෛත්‍රී පාලනය මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ ගෝලබාලයන් ප්‍රතික්ෂේප කළා. දැන් මෛත්‍රී පාලනේ පිළි අරගෙන තියෙනවා. අපි පැහැදිලිව කියනවා මෛත්‍රී පාලනේ තියෙන්නේ මෛත්‍රී රනිල් සුසංයෝගය ජනවාරි 8 වෙනිදා ලබාපු ජයග්‍රහණය ඒ ප්‍රතිපත්ති මත ඉදිරියට එන එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ කියන එක මතක් කරනවා. තම සැමියා පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ හමුදා නිලධාරියෙක් යුද හමුදා කඳවුරක බලහත්කාරයෙන් සිරකරගෙන සිටින බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතාගේ බිරිඳ පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන තොරතුරු නම් ප්‍රගීත් පැහැරගෙන ගිය අය මේකට සම්බන්ධ හමුදා නිලධාරියෙක් ගිරිතලේ මින්නේරිය හෝ මඩ කලපුව කැම්ප් එකක හිර කරගෙන ඉන්නවා කියලා. හමුදාපති තුමනි ප්‍රගීත් කියන්නේ මේ රටේ මාධ්‍යවේදියෙක් පුරවැසියෙක්. ඒ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එක් සැකකරුවෙක් විශ්‍රාමික හමුදා සැරයන් මේජවරයෙක්, අනෙත් සැකකරු පුනරුත්ථාපනය වූ LTT පුද්ගලෙක්. මේ වෙද්දී ලැබී තිබෙන වැදගත් තොරතුරු කිහිපයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරනවා. ගැටුමක් සමතේකට පත්කිරීමට ගිය වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුට තීනු ආයුධ වලින් පහර දීමේ සිද්ධියක් වැලිගම මිදිගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ එක් නිලධාරියෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.
වැලිගම මිතිගම ප්‍රදේශයේදී යපසරුවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයෙකු මැතිවරණ ප්‍රචාර කටයුත්තක නිරතව සිටියේදී ඔහුට කිසියම් පිරිසකගෙන් බාධා එල්ල වේ තිබෙනවා. ඔවුන් පැවසුවේ මිදිගම තුර්කි ගම්මාන මංසන්දී රැඳී සිටි අදාළ පුද්ගලයන් තියුණු ආයුධ පෙන්වා තමන්ව බිය ගැන්වූ බවයි. දුරකථන මැතිවරණකින් අපිට දැනුම් දුන්නා මෙහෙම අපේ කණ්ඩායමට මෙහෙම කරදරයක් වෙලා තියෙනවා ඉක්මනින් එන්න කියලා එතෙන්ට. එතෙන්ට යන අතරතුරේදී සමන් කියන එක්කෙනා පිස්ටල් එකක් අරගෙන ඉස්සර කාර් එක ඉස්සරහට දුවගෙන ආවා. මං කාර් එක නැවැත්තුවා. නැවැත්තුවම පස්සේ හතර දෙනෙක් ආවා. එයාලා අතේ තිබුණ ආයුධ එක්ක මං කරඩේ කාර් එක රිවර්ස් කරලා ඉවරලා පොලිස් මුරවලකට ගියා. අපේ වාහනේ නවත්තල ඉවර වෙලා වාහනේ තව අඩියක් ගන්න එපයි කිව්වා ඉස්සරහට. එහෙම ගත්තොත් වාහනේ ගිනි තියලා අපිට තුවාල කරනවා කියන එක තමයි කිව්වේ. තුර්කි ගම්මානයේ පවතින පොලිස් මුරපුරට මේ පණිවිඩය දැනුම් දුන්නා. ඒ අනුව ලැබුණු පැමිණිල්ල මත වැලිගම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන තුර්කි ගම්මාන පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටි පොලිස් රැයිනවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු අදාළ ස්ථානයේ වෙත ගොස් තිබෙනවා. එහිදී ආයුධ සන්නද්ධව සිටි මැර පිරිස පොලිස් නිලධාරින් දෙදෙනා සමග බහින්පස් වීමක් සිදු වෙති අතර අනතුරුව පොලිස් නිලධාරින්ට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පාරකෑමෙන් පොලිස් රැයිනවරයාගේ එකතකට බරපතල හානි සිදු වෙති අතර ඔහු මාතර බහරෝහලෙන් කරාපිටිය රෝහලටත් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙතත් මාරු කෙරුණා. තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ මාතර මහරෝහලේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සිදීර සැකපිට පුද්ගලින් හතර දෙනෙකු මේ වනවිට අත්අඩංගුවටගෙන ඇති බවයි. මේ අතර කොළඹ ග්‍රෑන්ඩ් පාස් ස්ටේස් පාර ප්‍රදේශයේදී පොලිස් වැටලීමක් අතරතුර මේගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය අද පස්තරුවේ පැවැත්වුණා. එහිදී අනාවරණ වී ඇත්තේ හෘදයාබාධයකින් මෙම මරණය සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් ඥාතීන් ඊයේ චෝදනා කළේ පොලිසිය කළ පහර දීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි. කවුද ගෑණියෙක් අරන් ඇවිල්ලා මොනවද මන් දන්නේ මාතරුවේ මංක එයාට ගාගෙන ගියා ඉස්සෙල්ලා. මංක ගාන්න එපා සර් එයා හොස්පිටාලින් ඇවිල්ලා ඉන්නේ. හાર્ට් එකක් තියනවා කියලා මටත් හાર્ට් එකක් තියෙන්නේ. අපිට මුකුත් කරන්න එපා මොන හරි වුණත් ඔයගොල්ලෝ වග කියන්නේ නෝ පවුලටම කියලා කියද්දි තමයි එයාට ගහලා අතෙන් අරන් ගිලා හේතු කළා වතුර දුන්නා. හොස්පිටාලේ අරන් යන්න කිව්වා. එක්සත් ජනතා නිදහස් සඳහන ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායක්කාර මහතාගේ මෝටර් රථයේ ගැටි පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රියදුරු අහුඟල්ල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ දිනියාය මාර්ගයේ වවුලගල ප්‍රදේශයේදී එම අනතුර සිදු වූයේ ඊයේ පස්වරුවේ. අදාළ අනතුර සිදුවන අවස්ථාවේ සඳහන අපේක්ෂක මනුෂ නානායක්කාර මහතා ඇතුළු පිරිසක් එම රථයේ සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සඳහන් කළා. ඔවුන් ගමන්ගත් රථයේ අකුරැස්සේ සිට ගාල්ල දෙසට පැමිණෙමින් තිබියදී ගාල්ල දෙස සිට පැමිණි යතුරුපැදියක් රථයේ ගැටී තිබෙනවා. පොලිසිය පැවසුවේ බරපතල තුවාල ලබා සිටි යතුරුපැදිකරු ඉමදුව රජයේ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙලෙස මියගියේ ගාල්ල යක්කල මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදී රණේපුර හේවගේ ගුණරත්න නැමැති පුද්ගලයෙක්. මනුෂ නානකාර මහතා ගමන්ගත් මෝටර රථයේ රියදුරු අහංගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් නැදවමින් ගාල්ල දිස්ත්‍රික් සංධාන අපේක්ෂක මනුෂ නානකාර මහතා මෙලෙස අදහස් පළ කළා. ඉමදුව සිට ගාල්ල දිස්ත්‍රික් ගමන් කරමින් සිටියේදී ඉතාමත්ම කනගාටුදායක ලෙස අනතුරක් සිද්ධ වුණා. යතුරුපැදි කරුවෙකු එම අවස්ථාවේදී බසයකට ඉස්සර කිරීමට යෑමේදී මූණට මූණ ගැටීමක් සිද්ධ වුණා. මම අවටින් සහාය ඉල්ලුවේ අනතුරටපත් පුද්ගලයා ගෙනියන්න. එකම මම පොලිස් ස්ථානයේ වෙත ගිහිල්ලා රියදුරු මම මේ අවස්ථාවේදීම පොලිසියට බාර කළා. 100%ක්ම නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සඳහා අපි පූර්ණ සහයෝගයේ ශක්තිය ලබා දුන්නේ. ඒත් එකම අද මම විශේෂයෙන්ම කියන්න ඕනි කාරණාව තමයි අද මේක දේශපාලනික වශයෙන් අන්තර්ජාලය ඔස්සේ ඒ පටිගත කරලා දාලා වැරදි මතවාද ගෙනියන්න උත්සාහ කරනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු ඇමිලිපිටිය කණමැදි අර ප්‍රදේශයේ ගල්මෝලක සේවකයෙකු එහි යන්ත්‍රයකට හසු වීමෙන් අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙරට මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුගිය 20 වෙනිදා නාවික හමුදා අත්අඩංගුවට පත්ව සිටි ඉන්දිය දිහවරින් 26 දෙනෙකු වාද නිදහස් කෙරුණේ පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නතුව පිවිසුම ආසන්නයේ සවිකර තිබූ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට පොලිසිය අද පියවර ගත්තා. දෙහිවල උසස් ඩිප්ලෝමා තාක්ෂණ ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ට ලබා දෙන මහපොළ දීමනාව ඉහළ දෙමින් ඇතුළු ඉලිම් කිහිපයක් මුල් කරගනිමින් අද කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. රටවටා හිරු
ස්ථාන තුනකට සටන්කාමින් එල්ල කළ ප්‍රහාර තුනකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම ප්‍රහාරයන්හි ඉලක්ක අතර ඉස්තාන්බුල් ළඟනුවර ඇමරිකානු තානාපති කාර්යාලයද වෙනවා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටා හිරු. ලෝ වටා හිරු. सरनाक प्रांत पुपुरागे बोमेन पुलिस लदारीन हतर दिनकु जीविताक्षेट पत्तुना अनतुरुव इस्तांबुल हिसिदवु बोम पिपिरीमकिन एक पुलिस लदारीकु जीविताक्षेट पत्ता तिबेनवा एम प्रहार देकहिम वगकीम बहरकिन अत्ते तुर्की सरन कामीन मे अतर इस्तांबुल हि अमेरिकानु थानापति कार्यालयट एल्लवु प्रहारेन एक पुद्गलेकु तुवाल लबा तिबेनवा एम प्रहारे वगकीम बहरकिन अत्ते वामांशिक सरन कामी संविधानयक प्रहारे हेतुवेन अमेरिकानु थानापति कार्यालय तावकालिकव वसा दमा तिबेनवा इंडियावे जाकान प्रांते आगमिक सिद्धस्थानयक සිදුවු තෙරපීමකින් පුද්ගලින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එරට වාර්තා පවසන්නේ තවත් 20කට අධික පිරිසක් තුවාල ලැබූ බවයි. ජාකාන්හි දියෝගාර නගරයේ සිද්ධස්ථානයක පැවති Hindu ආගමික උත්සවයක් අතරතුර මෙම තෙරපීම සිදුව තිබෙනවා. මෙම භූමියට ඇතුළු වීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර නොතිබී ඇති අතර ඉන්දියා වාර්තා පැවසුවේ වන්දනාකරුවන් සියලු දෙනා එකවර සිද්ධස්ථානයට ඇතුළු වීමට උත්සාහ දරා ඇති බවයි. සිම්බබ්වේ කණ්ඩායම සමග පැවති 1520 ක්‍රිකට් තරගයේ ලකුණු 80කින් ජය ගන්නට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පැවතුනේ හරාරේ ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසි වාසිය දිනකත් සිම්බබ්වේ නායකයා පන්දු යැවීම තෝරාගත්තා. නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දු අර 20 තුල කඩලු පහක් දෙවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 198ක්. තම මංගල ජාත්‍යන්තර පන්දු අර 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ජෝර්ජ් වෝක පන්දු 38ක දී ලකුණු 62ක් ලබා ගත්තා. ඔහුගේ නිමිත හතරේ පාර තුනක් සහ හයේ පාර හතරක් ඇතුළත් වුණා. මාටින් ගප්ටිල් ලකුණු 33යි. පන්දු යැවීමේදී ෂෝන් විලියම්ස් කඩු තුනක් බිඳෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු අර 20 අවසානයේදී කඩුළු 8ක් දෙවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 118ක් පමණයි. ක්‍රේග් එවයින් ලකුණු 42ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඇඩම් මිල්නේ කඩුළු 2ක් දවා ගත්තේ සිය පන්දු අර 4 තුල ලකුණු 10ක් පමණක් ලබා දෙමින් මිචෙල් මැග්ලනගන්ද කඩුළු 2ක් බිඳෙළුවා. ඉතමතරව නීෂම් මැක්ලම් සෝදිසා එලියට් අතරේ එක් කඩුල්ලකින් බෙදී ගියා. තරගයේ වීරයලිසින් සම්මාන දිනාගත්තේ ජෝර්ජ් වෝකර්. හීරෝ ස්පෝර්ට්ස් කෝනර්. හීරෝ රාජ්‍ය නැවේ තියෙන සමුගාන ඩයිස් උදාරණ. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හීරෝ ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හෙට හීරෝ රාජ්‍ය හතෙන් යල්පුණ කැසිනේ. සුබ රාත්‍රියක්.